අද මම ඔයාලට ගෙදරදීම පහසුවෙන් හදාගන්න පුළුවන් පෝෂණීය කොහිල අල කැඳ හදන්න කියලා දෙන්නම්. ආර්ෂස් තියෙන අයට වගේම ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග තියෙන අයටත් කොහිල කැඳ කියන්නේ ද්‍රව්‍යමය ඖෂධයක්. දැන් යමු කොහොමද කොහිල අල කැඳ හදන්න කියලා බලන්න. ඔයාට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්. කොහිල අල සුද්ධ කරලා ගන්න. රතු හාල් සුදු හාල් උනත් කමක් නැහැ. පොල් සුදු ලුණු ලුණු මේ ටික ඔක්කොම ඕන වෙනවා කොහිල කැඳ එක හදන්න. දැන් කොහිල ටික සෝදලා මෙන්න මේ වගේ පොඩියට කපා ගන්න. ලොකු පෙති කපා ගන්නාට වඩා පොඩියට කපලා ගන්න එක ගොඩක් ලේසියි අපේ වැඩේට. දැන් භාජනයකට වතුර දාලා ඒකට ලුණු තේ හැඳි එකක් වගේ එකතු කරන්න. දැන් ලුණු ටික හොඳට වතුර දිය කර ගන්න. අපි කපපු කොහිල ටික මේකට දාලා විනාඩි 5ක් විතර මේක තියන්න ඕනේ. කොහිල අලවල තියෙන හයිය ගතිය අර රළු ගතිය අඩු වෙනවා මේ විදිහට ලුණු වතුරය දාලා තිබ්බම. දැන් ඒක විනාඩි 5ක් තියෙන්න ඇරලා අපි යමු මෙන්න මේ වැඩේ කරන්න. ඔය දැන් භාජනයක් අරගෙන රතු හාල් ටික සෝදලා ගන්න. ඒකට හාල් ටික තැම්බෙන ප්‍රමාණයට වඩා ටිකක් වැඩිපුර වතුර එකතු කර ගන්න. දැන් සුදු ලුණු බික් 5ක් විතර පොඩි පෙති කපලා ඒකටම එකතු කරන්න. දැන් මේක ලිපේ තියලා හොඳට බත බෙරි වෙනකන් තම්බ ගන්නයි තියෙන්නේ. විනාඩි 5න් පස්සේ මෙන්න මේ විදිහට කොහිල ටික වතුරෙන් මිරිකලා භාජනයකට වෙන් කර ගන්න. මේ තියෙන්නේ කොහිල ටික. දැන් බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට කොහිල ටික දාගන්න. ඒකටම පොල් ටිකක් එකතු කරන්න. මෙතන පොල් කෝප් එක විතර ප්‍රමාණයක් තියෙනවා. දැන් වතුර මේ විදිහට සාමාන්‍ය වැහෙන ප්‍රමාණයට එකතු කරලා හොඳට බ්ලෙන්ඩ් කරගන්නයි තියෙන්නේ. මේ බලන්න කෑලි තියෙන්න බෑ. හොඳට බ්ලෙන්ඩ් වුණාම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. දැන් පෙරණයක් ආධාරයෙන් කොහිල ඉෂය වෙන් කර ගන්න. මේ තියෙන්නේ කොහිල පොල් මිශ්‍රණයෙන් ගත්ත කොහිල ඉෂය. බට්ටික හොඳට තැම්බිලා තියෙන්නේ බෙරි ගතියට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක ලිප්පනි වල එළියට ගන්න. දැන් ආයෙමත් බ්ලෙන්ඩර් කප් එක අරගෙන ඒකට බෙරි වෙනකන් තම්බපු බත් ටිකයි සුදු ලුණු ටිකයි එකතු කර ගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරගන්න අවශ්‍ය වෙන ප්‍රමාණයට මෙන්න මේ වගේ කොහිල ඉෂ ටිකක් එකතු කරගන්න වැහෙන ප්‍රමාණයට. දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. බත් ඇට අන්තමට වගේ අවශ්‍ය නම් ඔයාට කැඳේකට මේක වැඩිය බ්ලෙන්ඩ් කරන්න එපා. මම ටිකක් බත් ඇට තියෙන්න තමයි බ්ලෙන්ඩ් කරේ යන්තමට හැපෙන ප්‍රමාණයට වගේ. දැන් කොහිල යුෂ මිශ්‍රණයට බ්ලෙන්ඩ් කරපු ටික එකතු කරගන්නයි තියෙන්නේ මෙන්න මේ වගේ. මොකද අපි බ්ලෙන්ඩ් කරන්න පොඩි ප්‍රමාණයයි එකතු කරේ. ඉතුරු ටිකට මේ ටික ඔක්කොම කලවම් කරලා දැන් මිශ්‍ර කරගන්න. ලිපේ මද ගින්දරේ විනාඩි 3ක් විතර තියන්න ඕනේ මේක හැදෙනකන්. ලුණු ඔයාට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මේක දිගටම හැඳි ගන්න ඕනේ. විනාඩි 3ක් විතර රත් වෙනකොට ලිප නිවලා මේක ගන්න. ගොඩක් නටනකන් තියන්න එපා. යන්තමට රත් වුණාම හොඳටම ඇති. අද මං ඔයාට කියලා දුන්නේ ඔයාගේ ඇඟට ගොඩාක් පෝෂ්‍යදායක විදිහට ගුණ දෙන ඉතාමත් පෝෂණීය කැඳ වර්ගයක් තමයි මේ කොහිල කැඳ කියන්නේ. ගොඩක් අය මේ කොහිල කැඳ එක හදන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි විශේෂයෙන්ම ඔයාගේ නිරෝගීකම ගැන හිතලා මම මේ ගැන අද කියා දෙන්න හිතුවේ. දියවැඩියාවට, කොලෙස්ටරෝල් වලට, ඔයාගේ අන්ත්‍ර ආශ්‍රිත, ඒ කියන්නේ ආහාර ජීර්ණ පද්ධති ආශ්‍රිත රෝග තියෙනවා නම්, එහෙමත් නැත්නම් මලබද්ධයේ ප්‍රශ්න තියෙනවා නම්, නැත්නම් ඔයාට ආර්ෂස් කියන රෝගී තත්ත්වය තියෙනවා නම්, මේ හැම දෙයකටම ඉක්මනින් සහනයක් ලබා ගන්න, මේ රෝග සුව කරගන්න කොහිල කැඳ සතියට එකපාරක් විතර හදාගෙන බොන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. වයස් ભેදයක් නැහැ. ඕනම කෙනෙක්ට මේක රස විඳින්න පුළුවන්. බොන්න අපහසු නැහැ. හරිම රසයි මේ කැඳ එක. ඉතින් ඔයාටත් පුළුවන් ගෙදරදීම මේ වගේ පෝෂ්‍යදායක කැඳ එකක් හදාගෙන බීලා බලන්න. ඉතින් තවත් මේ වගේ ඔයාගේ නිරෝගීකම ගැන හිතන විශේෂ වීඩියෝ එකක් අරගෙන ඉදිරියටත් මම මේ සූදානම් හැමදාමත් මේ වගේ අපත් සමග රැඳී සිටින්න. බොහොම ස්තුතියි.